अद अभी कथागरा नवकथा विषय क्रेस्तेन साहित्य विचार यदि नवकथावट लघुवेडगोड़ शक्ति अभी पदनामकरगा अदपाड़ बैद्यगम नवकथा बैद्यगम की वचनार्थी बैद पदनामकरगत्तागम बैद मुलकरगत्तागम कलिंग वटवुगम जन अर्थ अर्थया अपे सिल समीटुहां इतकोट बेद वन अन्न कले अन्न अपट आगंतुक दयानी अपे शिष्टाचार्य आरंभया बेद संबंध बेद गम बावट पात्र आरंभ से नाट पशुकालीन अपे गम इकेंट दिवनोगरा अब यदापि कथागर बैद्येगम ऐत हद्दपिटिसर गम्वान कुमन ऐत किंद कीन वना अपि कथागरन शुष्क कलापेटायती हम्बंतुड प्रदेश सतपुं पनाक वितर दूर गेवल पहाक दहायक तीन पुंचि गमक मे गम कैलेंग वाट विलाती मे गम दकिन कथानायक नवकथाकुवा लिनाडूलता हम्बंत डिस्ट्रिक्ट सेवेकर्ण परिपाल निर्धार सहकार दिशापति ओहु तम सीमावत तम परिपाल प्रदेश अभिधीमेन्दी तम सिसहा सनिटुहां यही जीवत्न मिनीसु मे सुविशेष गम्माने तुल सिटिन गम्यान सिसहाण संतुहान करगेन वित् पशुकालीन ये नवकथावट पत्न विले दिंज जांगल इतकोट मे नवकथा तमाइ अदापे पाडम प्रस्तुत नवकथाव साहित्यपोते मुल्वरट अभी अध्ययने कर नवकथावाक्यु कुमार विमसा बेलु नवकथा विबंध अर्थकथन दिखा मम उभवित इद्रिपाकन विचार क्या पाठकया सत्य लोकेट गिन्यान दिगु गद्य मे आख्याने नवकथा आख्याने कथाव के लिए कल्पना करो पाठकया सत्य लोकेट गिनी सबे लोकेट गिनी गद्यने काव्य नोन शील दाल व्यकिरी मेन गद्या निर्माण मे दिगु गद्य दिगु भवनी सा अभी नये नवकथाव अभी नये नवकथाव इतना पाठक आ सत्य लोकेट विनियन वकील की आनी सबे लोकेट अभी सबे लोके अभी साहित्य असकिन दकिनो साहित्य तुन दकिनो साहित्य निर्माण बहुदया रसविंदी है कि निर्माण रसविंदी है कि निर्माण इतकोट लीव कीन विधिट सत्यलोकेट कंदवाग्निया साहित्य पाठकया पाठकया यानु साहित्य रसविंदी साहित्य पुत पद परशील साहित्यम आस्वाद इतकोट एवेणि कथाव अभी कैन वा नवकथाव अभी तम विचार के नमा बहु तमाय अर्नस्ट बेकर बेकर मनोवाद नवकथा मद कि बहु के नमा मानव जीवित विवरण किरण गद्य में आख्या मानव जीवित अभी मानव अपे जीवित विवरण करण विचार करण साहित्य तुलिंग में नवकथा तुलिंग में ऐसी द्वीम ओहु गद्य में आख्या इतकोट लीवकियन सत्यलोकयाई बेकियन मानव जीवित देखम विचारे विनो विवरणे विनो इतकोट मानव जीवित गहनु मिनिसुन लेसापिशेलु दिना विविधाकारे अभियोग विविधाकारे गेटलु वेट मौन दिना
ඒ ගැටලු ජය ගන්න කටයුතු කරනවා. සමහර විට අපි පරාජය වෙනවා. ඔන්න ඔයනි සිදුවීම් තමයි බැද්දේගමට පාදක වෙන්නේ. ඒත් බැද්දේගම නවකතාව තුල කතා සාරාංශය ගොඩනැගුවොත් එහි බබේහාමි කියලා ගමේ ආරච්චිලා ඉන්නවා. නැන්චෝහාමි කියලා ඔහුගේ බිරිඳ ජීවත් වෙනවා. නැන්චෝහාමිගේ බිරිඳට සහෝදරයෙක් ඉන්නවා. ඔහුගේ නම බබුන්. මේ බබුන් සිලින්දු කියන දඩයක්කාරයාගේ දුව සමග විවාහ වෙනවා. මෙන්න මෙතනින් තමයි ගැටුම පටන් ගන්න. නවකතාවක් බැද්දේකම නවකතාව පුරාම අභියෝග ගැටුම් සමග ඉදිරියට ගලා යන අපූර්ව කාව්‍යමය දෘශ්‍ය කාව්‍යයක් වැනි අපූර්ව නවකතාවක්. හැබැයි ඒක ගද්‍යමය ආඛ්‍යානයක් කියන එක අපි සිත්ති තබා ගත යුතුයි. එතකොට සිලින්දු දඩයක්කාරයාගේ නෙවුන් සහෝදරියා නෙවුන් දුවරුන් දෙන්නෙක් එක්කෙනෙක් පුංචි මැණිකා අනිත් එක්කෙනා හීම්මෙන් හින්නියාම පොන්චිමණිකයි හින්නියාමේ නියුන් සහෝදරියන් කවුද මේ දරුව දෙන්නගේ මව? නවකතාවට පාදක වෙන අපේ පාඩමේ කොටසේ එම චරිතය අපට හම්බ වෙන්නේ. ඇයගේ නම ඩිංගිහාම. ඩිංගිහාම කියන්නේ සිලින්දුගේ බිරිඳ. සිලින්දුගේ බිරිඳ කියන්නේ බබේහාම කියන ගමේ ආරච්චිගේ සහෝදරිය. ගමේ ආරච්චිගේ සහෝදරිය. එතන මේ ගමේ ආරච්චිගේ සහෝදරියට විවාහ කරගන්නේ සිලිඳු. ඔහු දඩයක්කාරයි. මේ ඩිංගියාමිට නෙවුන් දරුවන් උපදින්න සිටියේදී සිලිඳුගේ අපේක්ෂාව උනේ දඩේ මේ යන්න තමාට සහාය ලබා ගන්න පුතෙක් ලබා ගන්න. නමුත් ඇත්තටම ඩිංගියාමි බිහි කළේ නෙවුන් දුවරු දෙන්නේ මේන් කෝපයට පත් වෙනවා සිලින්දු කියන දඩයක්කාරය. ඔහු තම බිරිඳට පහර දෙනවා. මේ පහර දීමෙන් ඩිංගියාමි මියා මේ එක්තරා ආකාරයක ආසියානුකරේ කාන්තාවන්ට අත්විඳින් ලැබෙන ඛේදවාචකය. මේ ඛේදවාචකය බැද්දේකම තුලිනුත් දකින්න තියෙනවා. පිරිමි දරුවෝ ලැබෙන්නේ නැත්තම් කාන්තාවට එක්කෝ වාග් ප්‍රහාර එල්ල වෙනවා. එහෙම නැත්තම් ශාරීරික ඝාතන වලට ශරීර හිංසා වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. මේක ආසියානුකරයේ කේද වාචකය. දැන් දැන් මේ තත්වය වෙනස් වෙමින් යන එක සැබෑව. ඒකම මේ කතාවේ මේ සිලින්දු සහ බබේහාමි ආරච්චිලා අතර සෙලින්දු සහ නැන්චෝහාමි කියන ඔහුගේ බිරිඳ අතර ඇතිවන විරසකයට පාදක වෙන්නේ මේ ඩිංගිහාමි මියයා. ඒ සැබෑ ලෙසම ලේ ඇට මස්නහර තියෙන ඕනෑම සහෝදරයෙකු තුළ ඇතිවන සැබෑ වේදනාවක් සැබෑ වෛරයක් අපි අනුමත නොකළත් සහෝදරියක් මරා දැමීම තවත් සහෝදරියක ඉවසන්නේ නැහැ. මෙන්න මේ විරසකය තමයි දිගින් දිගටම බැද්දේගම නවකතාව තුලින් ඉදිරියට ගලා යන්නේ. එතකොට මේ පුංචි මණිකා සිලින්දුගේ දියණිය විවාහ කරගන්නේ බබුන් කියන නැන්චුහාමිගේ සහෝදරය. මේ ගැටුම් තව දුරටත් වර්ධනය වෙන්න උච්චස්ථානය කරගෙන යන හේතු වෙන්නේ ඊළඟ සිදුවීම මේ. තමන්ගේ සහෝදරියව ඝාතනය කළ පුජ්‍යලයාගේ දියණියක් තමන්ගේ බිරිඳගේ සහෝදරයා විසින් විවාහ කර ගැනීම බබේහාමි මෙන්ම නැන්චෝහාමිගේ උදහසට ලක් වෙනවා. වෛරයට පාත් වෙනවා. මේ වෛරය තීව්‍ර වෙනවා. වෛරය දියුණු වෙනවා. මේ දියුණුව වැඩි වෙන්න හේතුව එයයි. අපි තව කාරණයක් මතක තබා ගත යුතුයි. බබේහාමි ගමේ ආරච්චිගේ නිවසත් සිලින්දු නැමැති දඩයක්කාරයගේ නිවසත් තියෙන්නේ අල්ලපු වැටි යාබද නිවස. එතකොට මේ ගැටුම තවත් කොයිතරම් උත්සන්න වෙනවාද කියලා ඔබට පැහැදිලි වෙනවා.
මේ ගැටුම මේ විදිහට වර්ධනය වීගෙන යද්දී මේ පොන්චි මැණිකා සහ ඒ වගේම හින්නියාමි කියන දියණියන් දෙදෙනා රැකබලා ගන්නේ කවුද යන ප්‍රශ්නේ පැනනගින මන්ද ඩිංගියාමි සිලින්දුගේ පහර දීම් වලින් මිය යාම නිසා අසරණ වෙන දරුවන් රැකබලා ගන්න ඉදිරිපත් වෙන්නේ කර්ලිනහා කර්ලිනහාමි කියන්නේ සිලින්දුගේ සොයිරිය කර්ලිනහාමි විසින් තමයි මේ දරුවෝ දෙදෙනා ලොකු මහත් කරන්නේ මෙසේ යද්දි කතාවේ පුංචි මැනිකා බබුන් සමග විවාහ වෙනවා මේ විවාහය මෙසේ ගෙන යද්දි අර සැඟවුණු යටගිය වෛරය රෝදය නැවතත් දලුලා වැඩෙන්න ගන්නවා ප්‍රනාන්දු මුදලාලි නැමැති පොලි මුදලාලි ගේ උකුසු ඇස පුංචි මැනිකා වෙත යොමු වෙනවා ඔහුගේ මනමාල බැලුම් නිසා බබුන්ගේ පුංචි මැනිකාගේ සොඳුරු ලෝකය විනාශ වෙන්න පටන් ගන්නවා නවකතාවේ හැටියට නම් ප්‍රනාන්දු මුදලාලි විසින් පුංචි මැනිකා අයුතු යෝජනා කරමින් කරන ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කරනවා මේ හේතුව නිසා බබුන් සහ බබේ හාමි අතරත් බබුන් සහ ප්‍රනාන්දු මුදලාලි අතරත් ගැටුමක් වර්ධනය වෙනවා මේ ගැටුම කොච්චර උච්චත්වයට පත් වෙනවාද කිව්වොත් බබුන්ට අභූත චෝදනාවක් එල්ල කරමින් ආරච්චිගේ නිවසේ භාණ්ඩ සොරාගත්තා යන ව්‍යාජ චෝදනාවක් පදනම් කරගෙන ඔහුට මාස 6ක සිර දඬුවමක් උසාවියෙන් නියම මේ උසාවියෙන් නියමවන සිර දඬුවම සැබෑ ලෙසම සත්‍ය ලෝකේ ඇතිවන ඛේද වාචෙන් වාචකයක් බොරුව රජ වෙන අවස්ථාවක් මිත්‍යාව රජ වෙන අවස්ථාවක් බලවතා විසින් දුබලයා යට කරන අවස්ථාවක් මෙන්න මේ දුබලයා තමයි බබුන් හැබැයි ඔහු සැබෑ ලෙසම ශරීර ශක්තියෙන් නම් දුබලෙක් නෙමෙයි ඔහු ශක්ති සම්පන්න පුරුෂයෙක් ඔහු අවංක ගොවියෙක් හැබැයි මේ අවංක ගොවියා බබේහාමි ගමේ ආරච්චි ප්‍රනාන්දු මුදලාලිගේ වංචනික අරමුණුත් මුදුන්පත් කරගෙන යථාර්ථය සත්‍ය යටපත් වෙලා බොරුව ජය ගන්න මෙන්න මේ බොරුව මුලාව මිත්‍යාව ජය ගැනීම නොයවසන චරිතයක් මෙතන තියෙනවා ඒ තමයි සිලින්දු නැමැති දඩයක්කාරය පුංචි මැණිකාගේ පියා කර්ලිනාමිගේ සහෝදරයා ඔහු දඩයක්කාරයෙක් සැබෑ ලෙස ඔහු උසාවියේ දෙන මේ තීන්දුවෙන් සලිත වෙනවා කෝපයටපත් වෙනවා මේ අකාරුණික තීන්දුව සැබෑ සත්‍ය යටපත් කරන තීන්දුව ප්‍රබලයා විසින් දුබලයා යටපත් කරන තීන්දුව නිසා කෝපයටපත් වෙන සිලිඳු අවසානයේ බබේහාමි ප්‍රනාන්දු මුදලාලිත් ඝාතනය කිරීමෙන් අවසන් මේ ඝාතනය කිරීම තුලින් දඩයක්කරුවා අපේක්ෂා කරන්නේ තව දුරටත් ඉවසුම් නැදෙන පීඩාවලින් තම පවුල රැක ගැනීම ඔය අතරමාරය අපි කියන්න ඕනේ පුංචි මැණිකාගේ නියුම් සහෝදරිය ගැන අපේ පෙළපොතේ එන නවකතා කොටසේ හින්නියාමි ගැන සඳහන් නොවුනත් හින්නියාමි විවාහ කර ගැනීම අපේක්ෂාවෙන් පුංචිනාල නැත්නම් වෙදරාල නැත්නම් කට්ටඩියා
කැසකවනවා ඇසගහගෙන ඉන්නවා ඔහුගේ යෝජනාව අනුව සිලිදු නැමැති දඩයක්කාරයාට කටඩියා විසින් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියට දිනක බිරිඳක් වීමට සිද්ධ වෙනවා දිනක බිරිඳක් වීමට සිද්ධ වෙනවා හින්නියාම මේ එක්තරා කේද වාචකයක් ඉතා වයසින් වැඩි ඉතාමත් මහලු ඉතාමත් තක්කඩි ඉතාමත් කූට කට්ටඩියෙකුට කැලේ වෙදෙකුට ගොඩ වෙදෙකුට වංචනිකයෙකුට තම දියණිය දෙන්න සිලිදු නැමැති දඩයක්කාරයාට සිද්ධ වෙනවා දෛවයේ සරදමක් නිසා නමුත් අවසානයේ මේ පුංචිරාල අතහැර ගියත් ඔහුගේ ක්‍රෝධයට වෛරය ලක් වෙලා ගමේ මිනිසුන් විසින් ඇව ඝාතනය කළා. ඒ කොටස අපේ නවකතාවේ නැහැ. නමුත් මේ නවකතාව දිගටම කියවන්න කියමින් සමස්ත කතාව කියන්න කියමින් මම ඔබට ආරාධනා කරනවා. හිණියාමගේ චරිතයත් මේකට ඇඳ ගන්න. එතකොට කර්ලිනා හාමි ගැන කතා කරද්දී ඇය සිලින්දුගේ සහෝදරිය ඇය මේ පුංචි මැනිකා සහ ඩිංගි හාමිගේ පුංචි නැන්දා නැන්දනිය මේ නැන්දනිය පිළිබඳව කතාවේ අපූර්ව ආකාරයේ සඳහන් කීපයක් උපමා තුලින් විද්‍යාමාන මේ උපමාවකින් කියවෙනවා මේ කර්ලිනා හාමි පිළිබඳව අපූර්ව අදහසක් එහි කියනවා නිරිත දිග සුලඟට ඇඹරවි ඇටුවන් බැහි ගිය ගහක් මෙන් කියන සඳහනක් අදිම උපමාවක් අම්බන්තොට දිස්ත්‍රික්කයේ නිරිත දිගට මෝසම එද්දි නිරිත දිග මෝසම හම්බන්තොටින් හමද්දි වියලි සුලඟක් හැටියට තමයි හමන්නේ මේ වේලිච්ච සුලඟ කාටද දැනෙන්නේ කර්ලිනා හාමිගේ ශරීරේ හරියට ඇගේ ශරීරය ගැන ලෙනාඩුල් තබන මේ සටහන අපූරුයි. නිරිත දිග සුලඟට ඇඹරවි ඇටුවන් බැහි ගිය ගහක්. ඒ කියන්නේ කර්කස වේලිච්ච ගහක්. වේලිච්ච ගහක්. අන්න ඒ වගේ සිරුරක් තමයි ඇයට තියෙන්නේ. තවත් තැනක කියනවා මුහුණේ සිහින්ව ගිය අත්පාවලත් සම ගසක පොත්තක් මේ මෝනත්සින් අත්පාත්සින් කර්ලිනා හාමිගේ හැම හරියට ගසක පොත්තක් වගේ. ඔන්න ඔය විදිහේ දක්ෂතාවයක් ලෙනාඩ් උල්ප්‍රතිත්. මේ වියලි කර්කශ පරිසරයේ ජීවත් වෙන ගැමියන්ගේ ශරීර ස්වභාවය මේ තරම් වැහැරුණු වියලුණු තරමේ එකක් කියලා පාඨකයා ඉදිරියේ තබන්න තරම් දක්ෂතාවයක් නවකතා කරුවාගේ භාෂාවට තියෙනවා. ඔහු මේ උපමා යොදාගන්නේ අපූර්ව ආකාරයකින්. එතකොට මේ නවකතා කරුවා උපමා වලින් අතර වෙන්නේ නැහැ. අපූර්ව සංකේත භාවිතා කරනවා. ඒ සංකේත වලට පාදක වෙන්නේ කර්ලිනා හාමි නෙමෙයි පොන්චි මැනිකා. පොන්චි මැනිකා සිටේ බියකින් පෙලෙනවා කාටද මේ සිතේ බියකින් පෙලෙන්නේ අපි කිව්වා බබුන් බොරු චෝදනාවකට මාස 6ක හිර දඬුවමකට ලක් වෙනවා නමුත් මේ මාස 6ේ හිර දඬුවම දින සති මාස ගණන් ගත වෙද්දී මාස 6 ඉක්මවා යනවා ඒ කල්පනා කරනවා උංචි මැනික තමන්ගේ ස්වාමි පුරුෂයා හොයාගෙන යනවා සංගල්ලේ තියෙන හිරගෙදරට මේ හිරගෙදරට යද්දී මේ කැලෑගමක ජීවත් වෙන කාන්තාව කඩපලාසලින් යනවා කඩපලාසලින් යද්දී එහි සිටින පිරිස් වල අවධානයට ලක් වෙනවා ඊළඟට තව දුරටත් මහමග ගමන් කරද්දී පුංචි මැනිකට ලිංග ලිඳ ළඟ නාමින් සිටින කාන්තාවන් මුණ ගැසෙනවා මේ කාන්තාවන්ගේ මාතෘකාව බවට පත් වෙන්නේ පුංචි මැනික. ඒ ඇරුණාම
තවදුරටත් ඇය ගමන් කරද්දී මහාමග යන මිනිස්සු මුණ ගැහෙනවා. ඒ මිනිස්සුන්ගේ මාතෘකාව බඩපත් වෙන්නේ පුංචි මැණිකා. මෙන්න මේ සියලු දේ ලෙනාඩෝ නිර්මාණය කරන්නේ තමගේ නිර්මාණ ශක්තිය තුලින් සංකේතාත්මකව පුංචි මැණිකාගේ සිතේ ඇතිවන බිය ප්‍රකාශ කරනවා. මේ පුංචි මැණිකා විලිබඳව තවත් අපූර්ව සංකේතයක් මේ තංගල්ලට යන ඉරගෙදර යන කතාව තුලින් ලෙනාඩෝ නිර්මාණය කරලා දෙනවා. ඒ තමයි ඇයට හම්බ වෙනවා හිරගෙදර අසලදී මහල්ලේ. ඔව් මේ හරකුන් බලා ගන්න ගවපල්ලේ. ඒ ගවපල්ලේ පිළිබඳ සඳහන් මෙහෙම කියනවා. එළදෙන ඇස නිරවා හිස දික් කර නිශ්චලව තදින් කහින්නට පටන් ගනි. එළදෙන ඇස නිරවා හිස දික් කර නිශ්චලව තදින් කසින්නට පටන් ගනි. මේ එළදෙනගෙන් සංකේතවත් කරන්නේ පුංචි මැණිකා. පුංචි මැණිකාගේ අසරණ බව. එතකොට මේ අපූර්ව ආකාරයෙන් තිරිසන් සත්වයෙක් පවා තමන්ගේ ප්‍රධාන චරිතයකට ආරෝපණය කරලා සංකේතවත් කරන්න තරම් දක්ෂතාවයක් මේ බටහිර නවකතා කරුවා අපේ රටේ බැද්දේගම නවකතාව රචනා කරමින් ඉදිරිපත් කරනවා පාඨකයාගේ. ඒ අරුණාම මේ නවකතාවේ පුරාම දකින්න ලැබෙන ක්‍රමක්‍රමයෙන් අභාවයට යන බැද්දේක ක්‍රමක්‍රමයෙන් අභාවයට යන ගමක්. මේ බැද්දේගම පිළිබඳව සජීවී භාෂා භාවිතයක් ලෙනාඩෝ තියෙනවා. සජීවී භාෂා භාවිතය අපට දැනෙන හැඟෙන අපේ සියුම් සිතේ කම්පනයන් ජනිත කරන භාෂා රටාවක් ලෙනාඩෝ සන්තකයි. මේ සජීවී භාෂා භාවිතය කොයිතරම් දියුණුද කියනවා නම් අපි උදාහරණ කීපයකින් ඒව තහවුරු කරමු. එක තැනක මෙහෙම කියනවා. එක පහරට එක දවසකින් එහි තිබුණු ගෙවල් හයෙන් එකක් නැති. කුමක්ද මේ පහර? ඒ සබාදහමේ පහරක් විය හැකියි. ඒ නගරයෙන් එල්ලූ පහරක් විය හැකි. ඒ දුෂ්ට පුද්ගලයන් කීප දෙනෙකුගෙන් එල්ලූ පහරක් විය හැකි. ඒ දුප්පත්කම නිසා ඇතිවුණු පහරක් විය හැකි. ඒ නෝගත්කම නිසා ඇතිවුණු පහරක් විය හැකි. හැබැයි මේ කුමන පහරකින් හෝ මේ ගමේ තිබුණේ ගෙවල් හයයි. හයෙන් එකක් එක දවසට අන්තර්ධාන වුණා. නැති වෙලා ගියා. විනාශ වෙලා ගියා. ගෙවල් නැති වෙනවා කියන්නේ එහි ජීවත් වුණු මිනිස්සුත් නැති වෙනවා කියන එක. මිනිසු සියලු දෙනා නැති වුණත් නැතත් සැලකිය යුතු පිරිසක් නැති වුණා. අපි දන්නවා මේගේ මොකද්ද කියලා. මේගේ තමයි ආරච්චිලි බබේහාමිගේ නිවස. බබේහාමි ආරච්චි සිලිඳු නැමැති දඩයක් කාර්යයන් ඝාතනය වුණාට පස්සේ ඒගේ නැති වුණා. අනිත් පැත්තෙන් සිලිඳුගේ නිවස බලන්න. සිලිඳුගේ නිවසේ ජීවත් වුණු සිලිඳුගේ නිවසේ ජීවත් වුණු බබුන් සිරගත වෙලා මාස 6කට සිලිඳු නැමැති දඩයක් කාරයා බබේහාමි ආරච්චිව සහ වනාන්දු මුදලාලිව ඝාතනය කරලා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දුන්නා. එතන දෙන්නෙක් අහිමි වුණා. එතකොට මේ හින්නියාමි කියන චරිතය අපේ නවකතාවේ කොටසේ පොතේ කොටසේ පෙළ පොතේ සඳහන් නොවුනත් ඇය ගම්මුවතින් මිය ගිහින්. එතන තුන් දෙනෙක් අහිමි. දැන් මේ නිවස ඉතුරු වෙලා ඉන්නේ දෙන්නයි. කවුද මේ දෙන්නා? කර්ලිනා හා මේ පුංචි මැණිකයි විතරයි. අනිත් පැත්තෙන් බබේහාමි ගමේ ආරච්චිගේ නිවසේ ඉතුරු වෙන්නේ නැන්චෝ හාමි සහ දරුවෝ ටිකයි. ඔය විදියට ගෙවල් හයෙන් එකක් නැති. තව කියනවා 25 දෙනෙක්ගෙන් ඌ පිරිසෙන් 7 දෙනෙක්ම නැති වුණා. ගමේ හිටිය 25යි එක පහරෙන් 7 දෙනෙක් නැති වුණා. මේ 7 දෙනා කවුද කියලා ඔබ ගණනය කරන්න. දැනටමත් මම මේ ප්‍රකාශ කළා. එතකොට මේ
प्रकाश देखें सजीवी भाषा भावित पिलीबंद अपूर्व देखेंगे अपने लाभ लगेंगे गेवाल हाएंगे का अपने थी भी है विसिपास देने को ऊपरी से हाथ देने की नहीं मेरे को प्रतिशत संख्या वक्कुनाट यही बालगा तो गणने आती है मैं गणित कार में इंगा पट प्रकाश विनवा कोई तरम लोगों के दवाच के इट मैं अभाव इट वैद्यिक में जाना वाद की मैं सजीवी भाषा अभाविते ताहोर करना ताव एक साधक या ताव एक उदाहरण या ताव एक कारण या उपर मातु कराने के में ऐतामाई आरचिगे वाने इट बिली आरचिगे वाने इट यान ऐ वाने इट यान की लापीदान मुकद ආරච්චි මේ ගියාට පස්සේ ආරච්චි බිරිඳ නැන්චෝ හාමි තමන්ගේ මුල් ගම් බලා දරුවොත් නැගෙන පිටත් වෙනවා ඒ පිටත් වුණාට පස්සේ මේ ගිය කැලේට යනවා මේ ගිය ක්‍රමයෙන් විනාශ වෙනවා ඒවා වචන බවට ලිනාඩ් උල් පෙරලන්නේ මේ විදිහට මුලින්ම වැට අද්දර කුඩා ගස්සා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේ මුලින්ම වැට අතර කුඩා ගස්සා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේ දැන් බලන්න අපූරු විදියට වැට අද්දර තියෙන වැට අසල තියෙන කුඩා ගසුයි පඳුරුයි වැඩිලා වැඩිලා ඝනත්වයෙන් විශාල වෙලා වැට විනාශ කරා කියලා මේ වෙන වචන වලින් කියන්නේ මේ කියන්නේ ආරච්චිගේ බබේ හාමිගේ විනාශ වෙන්න වැටෙන් පටන් ගන්නවා අවතනක මෙහෙම කියනවා පතොක් පඳුරුද වැට අද්දරින් රිංගාවුත් දැන් මුලින්ම වැට යට වුණා දැන් වැට ආක්‍රමණය කළා ඉවරයි ගස් කොළන් දැන් පතොක් පඳුරු වැට අද්දරින් රිංගාවුත් මිදුලටත් ගෙයි බිත්ති වලටත් දොරකඩටත් ලඟුයි දැන් පතොක් පඳුරු හම්බන්තොට වගේ සුස්ක පළාතක වැවෙනවා ඒ පතොක් පඳුරු මොකද කරන්නේ ඒවා රිංගලයින වැටෙන් රිංගලයින මිදුලටත් ගේබිත්ති වලටත් දොරකඩටත් ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් පතොක් පඳුරු වර්ධනය වෙමින් ගේ ආක්‍රමණය කරන ගේ ආක්‍රමණය කරන මේ විදිහ අපෝරු භාෂා භාවිතයක් සජීවීව යොදා ගන්න ලිනාඩ් උල්ෆ් සමත් වෙනවා මේ භාෂා භාවිතයේ අපෝරු පෙළහර පාවමින් ඉදිරියට යන අපේ ලේඛකයා ඊළඟට අපට පෙන්වලා දෙනවා ගමේ ඊළඟ පරම්පරාවට වෙනදී මොකද්ද ගමේ ඊළඟ පරම්පරාව ඒ කියන්නේ ගමේ ළමා පරම්පරාව ඔව් අපූර්ව වචන ටිකක් සාහිත්‍යමය වශයෙන් මේ විදිහට යොදා ගන්න ළමයින්නා මහල්ලන් නැසී යන්නාක්මින් ගමත් දැන් නැසී යයි ළමයින්නා මහල්ලන් නැසී යන්නා මහල්ලෝ නම් කොහොමත් වයසට යද්දි නැසී යනවා හැබැයි ළමයින් නැසෙන්න නම් විවාහ වෙන වයසේ පුජ්‍යලයෝ ඉන්න ඕන ගමේ. එහෙම පුජ්‍යලයෝ කීප දෙනායි හිටියේ. එක්කෙනෙක් බබුන්, එක්කෙනෙක් පුංචි මිනිහ. දැන් බබුන් ඉරගත වෙලා. අනිත් එක්කෙනා ප්‍රනාන්දු මුදලාලි. ප්‍රනාන්දු මුදලාලි ඝාතනය වෙලා. අනිත් පිරිමියා තමයි බබේහා මියා රච්චි ඔහු ඝාතනය වෙලා. අනිත් පුජ්‍යලයා තමයි සිලි ඔහුට ඉරබත් නියම වෙලා. ඔය විදිහේ පරිසරයක කොහොමද ළමයින් කියන ළමා පරපුර වැද්දේකට උරුම වෙන්නේ? එතකොට ළමයින් නූපදිත් කියන කතාව සජීවී භාෂා භාවිතය හොඳින් මතු කරගත්තා වූ තැනක්. මෙන්න මේ විදිහට අපිට වැද්දේකම නව කතාව පිළිබඳව යම් කෙටි සටහනක් මේ පාඩමෙන් තියන්න පුළුවන් මේ පාඩම අපි ඔබට එක්කාසු කරන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කරපු බැද්දේගම නවකතාව ඇසුරින් නිර්මාණය කරපු බැද්දේගම චිත්‍රපටියත් එක්කාසු කරමින් ඔබේ දැනුම සාහිත්‍ය දැනුම වර්ධනය කරන්න ඔබේ විචාර බුද්ධිය වර්ධනය කරන්න අතරම ඔබට යම් රසිකත්වයක් චිත්‍රපටය තුළිනුත් ලබා දීමේ අරමුණින් හොඳයි අපි මේ